මගේ පුතා නෙතුන්ගේ දර්ශන උදේ ඉස්කෝලේ ගිය වෙලාවේ තමයි මේ තාප්පයක් හඩාගෙන වැටලා තියෙන්නේ. ඉලෑට දෙකම පුපුරලා මුත්‍රාස්සේ ගල් පිපිරීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා තමයි දැනට ඩොක්ටර්ස්ලා කියන්නේ. දැනට ICU එකට දාලා තියෙනවා. සතියකින් විතර වගේ තමයි මේ පරීක්ෂණය කරනවා කියලා කියන්නේ. එයාට බඩ රිදෙනවා කියලා කෑ ගහනවා. දැන් ඒකටත් එයාට මොනවාද ප්‍රතිකාර කරලා තියෙනවා. තාම ගුරුවරු ඒ සම්බන්ධව මුකුත් එහෙම ඒගොල්ලෝ කියන්නේ නැහැ. මොකද ළමයාගේ තත්ත්වය මොකද්ද කියන එක බලලා බලනකම් ඒගොල්ලෝ මුකුත් විස්තරයක් කියන්නේ නැහැ තාම. මම ස්කෝල්ට යනකොට උදේ රැස්වීම පටන් ගන්න ගියේ ඊට පස්සේ බෙල්ලේ ගහලා යනකොට මේ අයියා කෑ ගහන සද්ද වුණා. ගිහිල්ලා බලනකොට තාපේ පෙරලිලා තිබ්බේ යාගේ ඇඟට. ඊට පස්සේ ගිහිල්ලා තාපේ කුඩු වෙච්ච කෑල් ටික අයින් කළා. යාව එළියට අරගෙන මේ සර්ජරි කාර්යාලයට ගිහින් තමයි අරන් ගියේ. අපි ඉද්දි තමයි සීටී ස්කෑන් එකක් කරලා වාටර් එකක් දැම්මේ. දාලා පැකින් විතර එයාට මොකක් හරි අමාරුවක් තියෙනවා කියලා අයිසෝ එකේ දාලා තිනවා. ඉතින් දැන් ඔය ඉස්කෝලවල මේ ඔයගේ අකරත් ඇබ්බේ මේ ළඟ ළඟ අපිට දකින්න ලැබුණා නිවුස් වලින්. ඉතින් අපි කියන්නේ දැන් ඔය ළමයාගේ ජීවිතයට කවදදක් වුණා වගේ තව ළමයිගේවත් නොවෙන්න පාසල් බලධාරීන් ඔය වගේ අනාර්ශක දේවල් තියෙනවා නම් මේ දක්වා මේ දැන් ඉඳන්ම පරිස්සම් කරලා බලන්න තාප්ප වල පොඩි ළමයිනේ ගැවසෙන්නේ. පොඩි ළමයි ඒ ළමයිට කොච්චර කිව්වත් ඒ ළමයිගේ ළමා කාලේ ඒ ළමයි ගෙවන්නේ විශේෂ විදියට.